හෙලෝ, සුබ දවසක් එන්න කියලා ඔන්න ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් ඉන්න තමයි හදන්නේ. අද මම ටිකක් හෙම්බිරිස්සාව කැස්සත් එක්ක ඉන්නේ. ඉතින් ඒක නිසාද පොඩි දෙන්නටත් නිවාඩු දවසක්. ඒක නිසා පොඩි දෙන්නට අද සෙල්ලම් කළා, රණ්ඩු වෙලා, අකුරු ලියලා ඇති වෙලා ඔන්න එයාලට කොළවලින් මොනවා හරි, මෙන්න මේ ඔරිගමි කියන කොළවලින් මොනවා හරි හදන්න ඕන කියලා ඔන්න මාත් එක්ක කිව්වා. ඉතින් ඔන්න මම දන්නේ ඔරුවක් හදන්න, ඒ වගේම කුරුල්ලෙක් හදන්න විතරයි. ඉතින් ඊට වැඩිය දෙයක් මෙන්න මේ පොත්වල තියෙනවා. මේ ඔරිගමි කියන එක ජපානයේ හැම කඩේකම වගේ තියෙනවා, සුපර් මාකට් වලත් තියෙනවා, ඒ වගේම ඩයිසෝ එකෙත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔරිගමි බුක් එකක් ගෙනත් දුන්නම් අපටත් හරි ලේසි. මේ පොත් දිහා බලාගෙන එයා කොහොමද ඔරිගමි වලින් මේ වගේ ඔරිගමි හදන්නේ කියලා, මේ කොළවලින්ම එක එක දේවල් හැඩ රූප හදන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලගේ ළමයිටත් ගෙදර පාළුවෙන් ඉන්න වෙලාවක මේ වගේ පොතක් දුන්නොත් අපටත් පොඩ්ඩක් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ෆෝන් වලටම ළමයිගේ කාලය ගත කරන්න දෙන්න නැතුව ළමයිට වීඩියෝ ගේම් වගේ දේවල් වලටම හුරු කරන්නේ නැතුව මේ වගේ පොතක් හිම දුන්නා නම් එයාලා විනෝදයෙන් තමන්ගේ දවස කාලය ගත කරાવી කියලා හිතනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ එක කරන අතරතුරේදී ඔන්න වලිහෙමත් ගොඩක් යනවා. මේ අයියා බොහොම මාරුවෙන් නීට් කරලා තියෙන කොළ නංගි හරි ලේසියට අරගෙන කපලා විනාශ කරනවා. ඉතින් අයියා ඉතින් නංගිත් එක්ක ඊළඟට රණ්ඩු වෙනවා. ඉතින් ඒ රණ්ඩු බේරන්න මම ළඟින් ඉන්න මොණි. අයියා නංගි ඉන්න හැම ගෙදරකම නංගි හරි පණ්ඩිතයි නේද? අපේ ගෙදර නම් එහෙමයි. නංගි හරිම පණ්ඩිතයි. ඒ වගේම අවුරුදු 6 ළමයට වැඩිය අවුරුදු 3 ළමයා හැමදේම දන්නවා. මම සමහර වෙලාවට අපේ දෝනිට කියනවා ලොකු අම්මත් එක්ක බෑනේ මේ මොලවත් කරන්න කියලා. ඉතින් ඒක පුරුද්දකට කියලා පුතාටත් තරහ ගියාම අම්මේ මේ ලොකු අම්මත් එක්ක බෑනේ කියලාත් කියනවා. ඉතින් මට ඒ වෙලාවට තරහත් වගේම හිනා යනවා අයියා කියන විදියට. මමත් ඉස්සර අත්කඩ හැම කරන්න හරීම ආසයි. ඉතින් මේ වගේ කොළ ජාති වලින් නෙවුණත් අපි ඉස්සර පොල් කොළවලින් රූම් පෙති හදනවා, පැත්තෑයෝ හදනවා, එක එක ගෙතුම් වර්ග කරනවා. ඉතින් අද කාලේ පොඩි ළමයට එහෙම කාලයක් තියෙනවා කියලා හිතන්න බැහැ. මොකද ශිෂ්‍යත්වයට ටික කාලයක් ළමයි ඒ පස්සෙන් අරන් යනවා. ඊළඟට පොඩි කාලේ ඉඳලා අවුරුදු 5ක් විතර ශිෂ්‍යත්ව වෙනුවෙන් ඒ ළමයිගේ කාලය ගත කරනවා. මොකද ශිෂ්‍යත්ව කියන්නේ ලංකාවේ ලොකු විභාගයක්. ඉතින් මේ වගේ රටක නම් ඒ වගේ විභාග නැති හින්දා තරඟකාරී අධ්‍යාපනයක් නැති නිසා ඉතින් පොඩි ළමයිට සෙල්ලම් කරන්න වගේම අනිත් හැම දෙයකටමත් කාලය තියෙනවා. ඉතින් ඒ වුණාට එයාලට ඒ අවශ්‍ය උපකරණයි නැත්තේ. මොකද අපි ඉස්සර පොල් කළ වලින් එක එක ගෙතුම් වර්ග, රූම් පෙති වර්ග හැදුවට එයාලට මේ වගේ රටක ඉදදී පොල් කොළ වලින් හදන නිර්මාණ කරන්න අමාරුයි. ඉතින් අපිත් එයාලට පුළුවන් විදියට එයාලගේ හසුරවන්න, කතුරල්ලන හැටි කියා දෙන්න. දෝනිලාට දැන් අවුරුදු 3යිනේ, ඒ ළමයට නම් මේ වගේ කතුරෙන් කපන ಜಾති දෙන්න. ඒ වගේ දේවල් දුන්නම එයාලගේ ස්නායු වර්ධනය වන්න, ඇඟිලි වල පේශි වර්ධනය වෙන්න හැම දෙයකටම උදව් වෙනවා. ඉතින් පුතාට දැන් මොළය වෙහෙසලා වැඩ කරන්න පුළුවන් නිසා එයාට නිර්මාණ කරන්න හැකියාව දැන් තියෙනවා. ඒක නිසා එක එක දේවල් හදන්න එයා ආසයි. ඉතින් මේ විදිහට තමයි එයාගේ තාත්තා ආවට පස්සේ එයා තාත්තට විස්තර කර කර ඒ දේවල් කරන්නේ. ඔරු
ඉතින් හවස් වරුවම ළමයිත් එක්ක මෙන්න මේ එක එක ජාතියේ එක එක නිර්මාණ කරන වැඩවලට තමයි යෙදෙව්වේ. ඉතින් ඒ වැඩ කරලා ඉවරනකොට ගෙදර තත්ත්වෙ මෙන්න මේක තමයි ඉතින් සෝචනීයයි. ඉතින් ඒ සෝචනීය අවස්ථාවත් එක්ක ඔන්න දැන් රෑ කෑම හදන වෙලාවත් හරි. ඉතින් ඔන්න අද අපි කන්න හදන්නේ යකි සොබා. ඉතින් මේ යකි සොබා හදන වීඩියෝ එකත් පස්සේ අපි ඔයාලට වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් අද ඔන්න මේ විදිහට තමයි දවස ගත වුණේ. පොඩි දෙන්නගෙත් ආසම කෑමක්. ඉතින් අපි දෙන්නත් සැහැල්ලුයි, ඒ විදිහට අපිත් කන්න ආසයි. ඉතින් ලෙහෙසියෙන් පහසුවෙන් හදාගන්නත් ලේසි. ඒක නිසා අද යකි සොබා කන වෙලාව තමයි මේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ආයිත් හමු වෙනකන් ඉතින් ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණයි. අලුත් දවසකින් අලුත් කාලයකින් අපි ඔයාලා හමු වෙමු. තෙරුවන් සරණයි.